SL සිවිල් YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ටේප් එකකින් නිවැරදි මෙෂර්මන්ට් ගන්න ආකාරයයි. අපි බලමු ටේප් එකෙන් නිවැරදි මෙෂර්මන්ට් ගැනීමට පෙර ටේප් එක තියෙන මේ සංකේත සහ ඉලක්කම් මොනවද කියලා. ඊට කලින් අපි කතා කරන්න ඕනේ ටේප් එකකින් මෙෂර්මන්ට් ගැනීමේදී ලංකාවේ මෙන්ම ලෝකයේද භාවිතා වෙනවා ක්‍රම දෙකක්. එනම් ඉම්පීරියල් ක්‍රමය සහ මෙට්‍රික් ක්‍රමයයි. අපි ඉම්පීරියල් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා බලමු. ඒ වගේ මෙට්‍රික් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා බලමු. ඊට කලින් අපි හඳුනා ගන්න ඕනේ ටේප් එකේ තියෙන මේ ඉලක්කම් මොනවද කියලා. ටේප් එකේ තියෙන ඉලක්කම් ගත්තාම ඔබට මේ පේනවා ලොකුවට 1 2 3 4 5 6 7 8 9 10 සහ අවසානයේදී 12 වෙන ඕන තැන 1 ft කියන්නේ 1f අකුර සඳහන් කරනවා. එතන තියෙන්නේ එතකොට අඩියක්. අඩිය තමයි 1f කියන තැනට ආපම අඩියක් වෙනවා. එතකොට මේ 9 10 11 කියන්නේ අඟල්. ඒ තමයි ඉම්පීරියල් ක්‍රමයේදී භාවිතා වෙන මිනුම් ගැනීම සඳහා භාවිතා ගන්න අපි ටේප් එකේ තියෙන මේ ඉලක්කම් සඳහන් කරන පැත්ත තමයි අපි ඉම්පීරියල් ක්‍රමයේදී භාවිතා ගන්නේ. ඒ වගේම මේ ඊට විරුද්ධ පැත්තෙන් තියෙනවානේ 1 2 3 4 5 6 7 8 9 10 අයත් නැවතත් මේ 10 9 ට කියලා ඊළඟ 20 කියලා තියෙනවා. ඊට පස්සේ අයත් ඒ පිටිවලටම ගිහිල්ලා අයත් 10ක් ඇද්දි 30 කියලා එනවා. ඒ සඳහන් කරනවා සෙන්ටිමීටර වලින් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේක මේ කුඩාවට තියෙනවා මිලිමීටර මිලිමීටර තමයි තියෙන්නේ. ඒක මෙට්‍රික් ක්‍රමයේදී භාවිතා කර මෙෂර්මන්ට් ගැනීමේදී තමයි මේ පැත්ත භාවිතා කරන්නේ. අපි බලමු ඊට පසුව මිලිමීටර් සහ අඩි අගල් වල තියෙන සම්බන්ධතාවය. අපි ඒක ගැනීමේදී මෙෂර්මන්ට් ගැනීමේදී මෙම අවස්ථා දෙකම භාවිතා කරනවා. නමුත් මෙම මෙෂර්මන්ට් ගැනීම සඳහා මේ අතර තියෙන සම්බන්ධතාව අපි දැනගෙන සිටිය යුතුයි. ඒ සඳහා ඉස්සරහම අපි බලමු අඩියකට තියෙන අඟල් ප්‍රමාණයයි අඩියකට තියෙන මිලිමීටර් ප්‍රමාණය අතර සම්බන්ධතාවය. ඊට පළමුව අපි දැන් දන්නවා අඩියකට අඟල් 12ක් තියෙනවා කියලා. එතකොට එක අඟලක් ගැන අපි කතා කරලා ඉඳමු ඉස්සෙල්ලා. මේ තියෙන ඔබට මේ මම මැදාරියෙන් පෙන්වන්නේ මේ එක අඟලක් ගත්තට පස්සේ මේ එක අඟලක කොටස් 8 ප්‍රධාන කොටස් 8කට බෙදලා තියෙනවා නැවතත්. එතකොට අඟලෙන් 8න් එකක් 8න් 1 2 3 4 5 6 7 8 කියලා අඟල 8කට බෙදලා තියෙනවා. අපි මේ 8න් 1කට තමයි සාමාන්‍ය භාවිතයේදී අපි නූලක් කියලා සඳහන් කරන්නේ. ඒක මිලිමීටර 3කට සමාන වෙනවා. ඒ වගේම මෙම අඟලක අඟලක් සමාන නම් මිලිමීටර 25.4කට. එතකොට 25.4 ඒවා 12ක් තියෙනවා අඩියකට. එතකොට 25.4 වැඩි කිරීම 12 කියන්නේ 304.8යි. 304.8 තමයි කියන්නේ අඩිය සමානනේ මිලිමීටර 304.8කට. හිතර අපි සාමාන්‍ය මෙෂර්මන්ට් ගැනීමේදී අඩිය වලින් මෙෂර්මන්ට් ගන්නවා නම් සාමාන්‍ය අඩිය වලින් මෙෂර්මන්ට් ගන්න ඕනේ. මොකද මේක මේ ඔයාලට පේනවනේ මේ 30 මෙතෙන්ද තමයි මේ 30ට තමයි අඩිය කියලා සඳහන් කරන්නේ මිලිමීටර වලදී. 304යි මෙතන මෙහෙම ගත්තොත් මේ මිලිමීටර 100යි 200යි 300යි 304.8 තමයි නිවැරදි ගාන වෙන්නේ. මොකද 25.4 වැඩි කිරීම 12 ගියද්දි. ඒකට ඔයාලා පේනවා මෙතන අඩිය පෙන්ලා තියෙන වෙනසක් පේනවනේ. එතන මේ මිලිමීටර 304.8නේ. මිලිමීටර 4.8ක වෙනසක් තියෙනවා ඒක කුල. ඒකට අපි සාමාන්‍ය මෙෂර්මන්ට් ගැනීමේදී එක එකක තමයි මේ භාවිතා ගන්න ඕනේ. නැත්තම් අනිවාර්යයෙන් වෙනස් වෙනවා මේක. ඒකට ඔයාලා පේනවා මිලිමීටර මිලිමීටර තියෙනවා අඩියකට 300ක්. මේකේ මේ සෙන්ටිමීටර 1 2 3 කියලා නම් මෙතන ඉලක්කමක් ගත්තොත් සෙන්ටිමීටර මෙතන තියෙන්නේ මේ 20 20 වෙන සෙන්ටිමීටර 21 වෙන සෙන්ටිමීටරයට මිලිමීටර 10ක් තියෙනවා. ඒ වගේ මේක කොටස් මේ 20 ඉඳන් 30ට කොටස් 10ක් තියෙනවා. එක කොටසක මිලිමීටර 10යි. ඒ වගේ ඒවා 10යි. එතකොට මිලිමීටර 100යි. ඒ වගේ මෙතන 10 20 30 කියලා දෙනවා. එතකොට මිලිමීටර 300යි අඩියකට. එතකොට ඒ වගේම අඟල අඟලුත් අඩියකට අඟල් 12යි 12වරක් 25.4 තමයි 304.8 වෙන්නේ. එතකොට අඩිවල සම්බන්ධතාවය සහ
අඩි අඟල් මිලිමීටර අතර සම්බන්ධතාවය ඒ විදිහට තමයි තියෙන්නේ. අපි මැෂර්මන්ට් ගැනීම සඳහා මෙතෙන් දැන් සාමාන්‍ය දැන් වර්තමානයේ වැඩිපුර භාවිත කරන්නේ මෙට්‍රික් ක්‍රමය. එතකොට අපි නිවර්දිතාවය මිලිමීටරයකට යන ගන්න පුළුවන් වෙනද අපි මෙට්‍රික් ක්‍රමය භාවිත කරලා මිලිමීටර අඩුම මිලිමීටරය යනකම් නිවර්දිතාවය අපි මැෂර්මන්ට් ගන්න අපි මෙට්‍රික් ක්‍රමය භාවිත කරනවා. නැත්තම් ඉම්පීරියල් ක්‍රමයේදී මොකද වෙන්නේ මේ අපි අඩුම ඒකකේ තියෙනවා මෙතන මේ නූලට ඇවිල්ලා නූලෙන් භාගයයි එහෙම තියෙන. ඒක නිවර්දිතාවය ගන්න හරි අමාරුයි. ඒ වගේම මැෂර්මන්ට් කියවන්නත් අමාරුයි. මේ දැන් නිවර්දිත සඳහා අපි මෙට්‍රික් ක්‍රමය භාවිත කරනවා මැෂර්මන්ට් ගැනීම සඳහා. අපි ඊළඟට බලමු ටේප් එකකින් නිවර්දිත මැෂර්මන්ට් ගන්න කොහොමද කියලා. අපි ඒ සඳහා අපි දැන් මෙතන මේ බොක්ස් ෆයිල් එකක් තියෙනවා. ඒක අපි මේ අඩි අඟල් වලින් සහ මිලිමීටර වල ඒ කියන්නේ මෙට්‍රික් ඉම්පීරියල් ක්‍රමයෙන් මැෂර්මන්ට් එක කියවන ආකාරය බලමු. අපි මෙතන මේ මේකේ තියෙන මේ යකඩ කෑල්ල මේ එක කෙරවලක සිට අපි අනිත් කෙරවල අපි මැෂර්මන්ට් එක බලනවා. ඒතර මේ බොක්ස් ෆයිල් එක ඔයාලට පේනවා අඩි අපි ඉම්පීරියල් ක්‍රම ඉස්සලා බලමු. ඉම්පීරියල් ක්‍රමෙදි මෙතන මේ අඩි 1 කියන්නේ 1 ෆීට් එක තියෙනවා. එතකොට මෙතන අපි දන්නවා අඩි 1යි කියලා. ඊට පස්සේ අඩි 1 මේ පාස් කරලා 13 වෙනි අඟල 13 වෙනි අඟල තමයි තියෙන්නේ. එතනින් මෙතන ඉවරයි. එතකොට අඩි 1යි අඟල් 1යි ඊළඟ තැන මේ වගේ නූල් වලින් කියනවා නම් 1යි 2යි 3යි 4යි 4.5යි. එතකොට එතකොට මේක මැෂර්මන්ට් එකක් විදිහට කියද්දි අඩි 1යි අඟල් 1යි නූල් 4.5යි කියලා තමයි අපි කියන්නේ. අපි ඊට පස්සේ දැන් බලමු මේක මේ මෙට්‍රික් ක්‍රමේ. මෙට්‍රික් ක්‍රමේදීත් මේ වගේ අපි කලින් සඳහන් කරා වගේ ටේප් එකේ තියෙන මෙතන මේ මිලිමීටර 100යි මිලිමීටර 200යි 200යි ඊට මිලිමීටර 300 කියන එක පහු වෙලා තියෙන මෙතන. ඒ කියන්නේ අඩිය තියෙන ස්ථානය 300යි 310යි 320යි 330යි 340යි 340යි අපිට 350යි අතර තමයි තියෙන්නේ. මෙතන මිලිමීටර 1 මිලිමීටර 5ක් උඩ පේනවා. එතකොට 345 තමයි තියෙන්නේ මිලිමීටර 345යි මිලිමීටර වලින්. මේ විදිහට තමයි අපි මේක මෙෂර්මන්ට් කියවීමේදී භාවිත කරන්නේ මිලිමීටර වලින් කරනවා. අපිට මෙට්‍රික් ක්‍රමය තව ඕන මීටර වලින් කියවන්නත් පුළුවන්. මීටර වලින් කියවනවා නම් මීටරයකට සෙන්ටිමීටර 100යි මිලිමීටර 1000යි. එතකොට විදිහට අපි කරොත් අපි මේක මිලිමීටර වලින් කියපුවාම තියෙන්නේ 345යි. ඒ වගේම මේක මීටර වලින් කියනවා නම් දශම 3යි 4යි 5යි. ඒ විදිහට තමයි අපේ මෙෂර්මන්ට් ගැනීම සිදු කරන්නේ ටේප් එකක් භාවිත කරලා. සරලව ඉගෙන ගන්නවා නම් අපි මූලික මෙම දැනුම අපි ලබා ගත යුතුයි. ටේප් එකේ තියෙන අඩි අඟල් කියන්නේ මොකද්ද? ඒ වගේ සෙන්ටිමීටර් මිලිමීටර් කියන්නේ මොකක්ද කියලා අපි හඳුනා ගන්න ඕනේ. එහෙම මූලික දැනුම භාවිතයෙන් අපි මෙම ආකාරයට අපිට මෙෂර්මන්ට් ලබා ගැනීමට පුළුවන්. ඒ වගේ අපි නිවැරදි මෙෂර්මන්ට් ගැනීම සඳහා අපි මිලිමීටර් තමයි වර්තමානයේ ඉදිකිරීම් ශේෂවල සහ සියලු කටවලදී භාවිත කරන්නේ. අතර අපි මෙෂර්මන්ට් ගැනීම පිළිබඳ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. ඒ වගේම අපි නැවතත් අලුත් වීඩියෝකින් හමු වෙමු. ඒ සමගම අපගේ SL Civil site YouTube channel subscribe කරන ලෙස ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අපි නැවතත් වීඩියෝකින් හමු වෙමු.